current affairs with Chamila Lokuna Rangoda. I want Kina Hamadatma, that was Lanka TV, current affairs for Sarana Piaram Karana Sudana Mini, Hamadavatwa Gimme, Kali, the weather got to Matruka, someone in Napi, Avadhani Yumkano, someone in Katabahakano, Adosi Apihitua, Matakali, me, Devin Prashak about Patilati Bina, me rain taker, Himratagia Gunnamad, Gunni Kuhumad, Gun Pulum Vata or Nakinod. මාර ප්‍රශ්නයක්. ඒ වගේම මේ ඉන්ඩස්ට්‍රි එකට මොකද වෙලා තියෙන්නේ? මේ දේවල් සම්බන්ධයෙන් උදේ හවා කතා බහ කරන කල්පනා කරන උදවිය බොහොමයක් ඉන්නවා. ඉතින් ඒක නිසා අපි හිතුවත් දවසේදී මේ රෙන්ට් එක සහ ගෙයක් අලුතෙන් ගන්නව නම් මොකක්ද මේ වෙලාවේ කළ යුත්තේ? මේ හා සම්බන්ධයෙන් කතා කළ යුතුයි කියලා අපි රියල් ස්ටේට් එකක් සම්බන්ධ කරගත යුතුයි කියලා හිතුවත් දවසේදී ඒක නිසා අපි හිතුවා Don's Premier ඇතුලේ සම්බන්ධ කරගන්න. ඒ ප්‍රධානිය ඉන්නවා අධ්‍යක්ෂක ලුෂාන් ඩොන්ස්. I won Chamila. ඊට පස්සේ අපිට ඉන්නවා අපිට ගැලරි Don's Premier ඇතුලේ අපේ real estate agent විදිහට කටයුතු කරන ලැරි. I won Chamila. ඉතින් ඔය අද දවසේ පොඩ්ඩක් වැදගත් දවසක්. ගොඩක් දෙනා මේ ඇත්තටම ලුෂාන් කල්පනාවෙන් ඉන්නේ rent ගන්න වැඩි වෙනවද? එතකොට කොහොමද ගෙයක් ගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද? ඔව්. හරි ප්‍රශ්නයක් ඉන්නේ මිනිස්සු. ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකට මොකද උනේ? Industry के लिए क्या नहीं मैं कह उन्हें द मैं कोविड वाले इसला अत्तर में गत्तो इंटरेस्ट रेट के तिबुने अभी तो मुसीये रा हाथ रख के किट्टू ये वाके गाना तब में सीर हाथ रही दर्शन में गाना ये वाके तिबुना नमूद में कोविड ने सा मैं इंटरेस्ट रेट की तामत රජයේ සහ මේ major බැංකු හතරේ අඩු කළා. ඉතින් අඩු කළාම උනේ ඇත්තටම මාකට් එකේ ඉන්ෆ්ලේම් වුණා. ඉන්ෆ්ලේම් වෙලා මිනිස්සු ආවා. මොකද මේ 1.84 ඒ වගේම ඊටත් වඩා අඩු ප්‍රමාණවලට පවා ලැබි ගියා. 1.8984 history එකේ lowest ම 1.8 lowest ම ගියාම මොකද උනේ? විස්ධාරණේ වාත ප්‍රමාණය මිනිස්සු ආවා මාකට් එකට ගෙවල් ගන්න. එතකොට ගෙවල් විකුණන අය ගෙවල් අයිතිකාරයෝ ඒවා විශාල ප්‍රමාණවලට විකුණුවා. දැන් ඔය ඉස්සර මේ ක්ලයිඩ් නෝත් මේ අවට මිලියනය පන්නලා ගෙවල් විකිනෙන්න ගත්තා. ඉතින් උනේ එහෙම ගිහිලා ආයිත් එක පාඩනම කෝවිඩ් ඉවරුනෙන් පස්සේ බැංකු වලට ආයිත් ඕන වුණා ඒගොල්ලන්ගේ අර තීච ගන්නට ඉන්ට්‍රස්ට් රේට් ගන්න මොකද ඒගොල්ලන්ට ඉතින් සල්ලි හදන්න අවශ්‍යද? ඉතින් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වුණා වැඩි වෙච්ච ගමන් මොකද උනේ ගෙවල් අරගෙන ඉඳී ඉතාමත් විශාල ගණන් වලට දැන් මෝගේජ් වල රීපේමන්ට් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් යන් දරා ගන්න බැරි මට්ටමට ඇවිල්ලා මිනිස්සු නිකන් ස්ට්‍රෙස් වෙලා ඉන්න වාතාවරණයක් තියෙනවා. දැන් කොහෙන් හරි මේ වාතාවරණයත් එක්ක කොහොමද දැන් ඕගොල්ලන්ගේ සේල් එක ගත්තොත් දැන් මේ දවස්වල මිනිස්සුන්ගේ අඩුවක් තියෙනවද ගෙවල් ගන්න එකේ හරි ඒ ප්‍රවණතාවේ අඩුවක් වෙලා තියෙනවද මොකද වර්තමාන තත්ත්වය? ඇත්තටම කියනවා ඉතින් මෙහෙම ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වුණාම ඒකෙන් දෙවෙනි වෙන දෙයක් තමයි අපි අර කියන සර්විස් ඇබිලිටි කියලා එක. ඒ කියන්නේ මිනිස්සුන්ට දැන් ලෝන් එකක් ගන්න අමාරුයි. ඒ කියන්නේ මිලියන හරි 1.2 1.3 මිලියන් වලට ලෝන් එකක් ගන්න පුළුවන් කමක් තියෙච්ච මනුස්සයට දැන් ඒක බහලා තිනවා ඊට වඩා විශාල ප්‍රමාණයක් අඩුවට. ඉතින් දැන් මාකට් එකේ බයස්ලා නැහැ. මාකට් එකේ බයස්ලා නැති වුණාම මොකද වෙන්නේ? දැන් ගෙවල් වල වටිනාකම අඩු වෙගෙන යනවා. ගෙවල් වල වටිනාකමත් බහලා තියෙන වෙලාව මේක. නමුත් කොච්චර බැස්සත් බයස්ලත් ගිහිල්ලා ප්‍රොපර්ටිස් ගන්න බෑ. මොකද ඉන්ට්‍රස්ට් රේට් එක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ ගානට ගිහිල්ලා ගන්න. ඉතින් මෙතනදී පුරි ප්‍රශ්නයක් එනවා. මේ ප්‍රශ්නේ තමයි දැන් අපි හිතමු චමිල ගෙවල් හිමිකරුවෙක් ගෙවල් කීපයක් හිමිකරුවෙක් ඔයා ගෙවල් ඒවා රෙන්ට් අවුට් කරලා තියෙනවා. ඉතින් ඔයා ඒවේ මෝගේජ් එක ගෙවන්න ඕනේ නේද? ඔයාට මේ ගෙවල් වල රෙන්ට් එක උඩ දාන්න වෙනවා. මොකද ඔය රෙන්ට් එකෙන් මෝගේජ් එක ගෙවන්න. ඉතින් මේ වෙනකොට අපි මූණ දෙන දෙයක් තමයි අපිට අපේ නිවාස හිමිකරුව කතා කරලා කියනවා ලුෂාන් අපිට මෙහෙම ගෙවන්න යන්න බෑ. මේ වීක් එකේ කොච්චරක් වැඩි කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි එතකොට අලුතින් අප්‍රේසල් එකක් කරලා ඒ ළඟපාත within 2 km හරි ඒ නීති අනුකූලව ඒක චෙක් කරලා අපි කියනවා උපරිමයෙන් තව මෙච්චරක් වාට වැඩි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේ හැම නිවාස හිමිකරුවම මේක ඉල්ලනවා. ෆික්ස් රේට් ෆික්ස් ටර්ම් ලීස් එක නැති අයට වැඩි කරන්න කියලා. ඊට පස්සේ අලුතෙන් මාකට් එකට එන ප්‍රොපර්ටිස් දැන් ඉල්ලන්නේ ලොකු විශාල ප්‍රමාණයක් මේ රෙන්ට් එක. නිවාස කුලිය දැන් ලැරි පතර ලැරි මේ දැන් මේ වෙද්දී දැන් කොහොමද මිනිස්සුගේ දැන් ෆයිනෑන්ස් වැඩි වෙලා තියෙනවද ගෙවා ගන්න බැරි මට්ටම දැන් ඔගොල්ලෝ එළියට බැස්සම ඔගොල්ලෝ තමයි ගොඩක් වෙලාවට ගනුදෙනු කරන්නේ මිනිස්සුත් එක්ක එළියේ මිනිස්සුන්ගේ මොන වගේ ප්‍රවණතාවයක්ද තියෙන්නේ දැන් ඇත්තටම කිව්වොත් ඒ උදවිය වෙන්ද රෙන්ට් එකට ගත්ත ගයක් දැන් ඔගොල්ලෝ යනවනේ සාමාන්‍ය ඉන්ස්පෙක්ෂන් කට්ටියට එන්න කියලා ඒ කට්ටිය උදාන ගානටම ගන්න කැමතිද නැත්නම් ඒගොල්ලොත් කියන්නේ
දෙපැත්තක් තියෙනවනේ ඔක. එකක් තමයි ඒ මිනිසුන්ටත් සල්ලි නැහැ. ඔව් චමිල මේ උද්දමනයත් එක්ක. ඔව් චමිල ඇත්තටම කිව්වොත් දැන් මෙහෙමයි දැන් ඕකේ දැන් පහුගිය මාස 10 ඇතුළත ගත්තාම 10 වතාවක් කන්සෙකියුටිව් ඉන්ට්‍රස්ට් රේට් වැඩි වෙලා තියෙනවා. ඔව්. එතකොට ඇවරේජ් 600,000 මෝගේජ් එකක් තියෙන කෙනෙකුට අද වෙනකොට මාසෙකට 1200ක් මෝගේජ් එක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 1200ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් සමහර. ගෙවුව ගානට වඩා 1200 වැඩි වෙලා තියෙනවා. 1200ක් වැඩි වෙලා තියෙනවා මේ ඒගොල්ලන්ගේ මේ මෝගේජ් පේමන්ට් එක, රීපේමන්ට් එක. එතකොට ඒ හා සමානව මේ සැලරි වැඩි වෙලා නැහැ. ඒතර මිනිස්සු ස්ට්‍රගල් කරනවා ඒගොල්ලන්ගේ පේමන්ට් කරන්න. අනිත් එක දැන් ඔය රෙන්ටල් ගැන කතා කරාම රෙන්ටල් මාකට් එකේ ලොකු ඕස්ට්‍රේලියාවේ මේ වෙනකොට රෙන්ටල් ක්‍රයිසිස් එකක් තියෙනවා ඇත්තටම. ඒකට හේතු ගණනාවක් තියෙනවා. දැන් ප්‍රධාන වශයෙන් අපි බලන්න ඕනේ රෙන්ටල් මාකට් එකට එන්නේ කොහොමද කියලා. ඒකේ සෝසස් තුනක් තියෙනවා. දැන් පහුගිය මේ අවුරුද්ද ඇතුළත 2022 ඉඳලා මේ වෙනකොට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තියෙනවා ස්ටැටිස්ටික්ස් වලට අනුව 418,000 මයිග්‍රන්ට්ස්ලා. මුළු ඕස්ට්‍රේලියාවට. ටෝටලට කමනක් නෙමෙයි. එතකොට මේ 418,000ම කොහරි ජීවත් වෙන්න ඕන. එතකොට ඒගොල්ලෝගෙන් ඩිමාන්ඩ් එකක් තියෙනවා රෙන්ටල් මාකට් එකට. දෙවෙනි කාරණේ තමයි දැන් අපි සාමාන්‍ය ඉන්වෙස්ටර්ස්ලානේ ගෙවල් අරගෙන රෙන්ට් කරන්නේ. එතකොට දැන් ඉන්වෙස්ටර්ස්ලා ගෙවල් ගන්න එක ගැන දෙපාරක් හිතනවා. මොකද ඉන්ට්‍රස්ට් රේට් එක විශාල විදිහට වැඩි වීම නිසා. මොකද ඒ හය ඉන්ට්‍රස්ට් රේට් එකක් එක ගෙවල් ගත්තාම එන රෙන්ටල් පේමන්ට් එකෙන් මෝගේජ් එක කව වෙන්නේ නැහැ. එතකොට ඒ ප්‍රමාණය ඒ රෙන්ටල්ස් මාකට් එකට එන්නේ නැහැ. තව කාරණයක් ගත්තාම දැන් ඔයාට ගියක් තියෙනවා නම් ඔයා කල්පනා කරනවා නම් මම මේ ගෙදර අවුරුදු 5ක් හරි 10ක් හරි හිටියා. මම අලුත් ඉඩමක් හරි ඉඩමක් අරගෙන ගියක් හදන්න ඕන හරි අලුත් එකක් ගන්න ඕන හරි කියලා කල්පනා කරනවා නම් එතකොට ඔයා දෙපාරක් හිතනවා ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වීම නිසා මම අලුත් ගියකට ගියොත් මට මෝගේජ් එක මෙච්චර ප්‍රමාණයක් ගෙවන්න පුළුවන්ද කියලා. එතකොට ඔයාගේ යම් කිසි ප්‍රමාණයකට කල් දානවා. එතකොට ඒකිනුත් දැන් ඔයා අලුත් ගියකට ගියාම ඔයාගේ හිටපු ගෙදර රෙන්ටල් මාකට් එකට දානවනේ රෙන්ට් කරන්නේ. එතකොට ඒක රෙන්ට් මාකට් එකට එන්නෙත් නැහැ ඔයාගේ ගෙදරම ඉන්න නිසා. ඊට පස්සේ දැන් තව කාරණයක් හැටියට ගත්තාම දැන් විශාල විදිහට සෙනග ඇවිල්ලා තියෙනවා ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් මාකට් එකට ගෙවල් එන්නේ නැහැ. අනිත් එක මේ එක්සිස්ටිං රෙන්ටල්ස්ලා ඒගොල්ලෝ ගෙවල් මූව් වෙන්නේ නැහැ මෑතකට. මොකද මේ ඒගොල්ලන් ගෙවල් නැහැ හොයාගන්න. අලුත් ගෙයකට ගියොත් වැඩි ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. එතකොට ඒ ගෙවල් මේ රෙන්ටල් මාකට් එකට එන්නේ නැහැ. ওই කාරණා කීපයක් නිසා මේ දවස්වල ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ලොකු රෙන්ටල් ක්‍රයිසිස් එකක් තියෙනවා. ඉතින් මේ මේ දේවල් හැමදේ ගත්තහම මේක බලපාන්නේ පෞද්ගලිකව මේ අපේ ජීවිත වෙන වටපිටාවේ අපේ මිනිස්සු ඔක්කොටම. ඉතින් මේක දැවෙන ප්‍රශ්නයක්. මේක හැමදෙනාටම දැනෙන දෙයක් බවට පත් වෙලා තිනවා. ඒක නිසා තමයි අද දවසේ අපි හිතුවේ කරන්ට් ෆෑස් වලින් කතා කළ යුතුයි කියලා. අපි කෙටි විරාමයකට ගිහිල්ලා ආයෙමත් එන ලෑස්ති මේ පැත්තට. අපිත් එක්ක ඉන්නවා ලුෂාන් එකලරි. අපි ආයෙමත් එනම් පැත්තට යනවා ප්‍රධාන පාලක මැදිරියට. චොමිල ලොකුණාරංගොඩ. එවනම් කෙටි විරාමයෙන් අනතුරු අපි සූදානම් කරන්ට් ෆෑස් වලට සටහන ගෙනෙන්න. මේ අද දවසේ අපි කතා කරමින් ඉන්න මාතෘකාව තමයි මේ විද්දි රෙන්ටල් මාකට් එක වගේම ගයක් ගන්න ඉන්න අයට මොකද වෙලා තියෙන්නේ. අද දවසේ අපි ඒකට සම්බන්ධ කරගත්තේ මේ එයා සම්බන්ධයෙන් කතා කරන ඩොන්ස් ප්‍රීමියර් ආයතනයේ ලුෂාන්වත් ඒ වගේම ලැරීවත්. ඇත්තටම මේ ලුෂාන් මේ වෙද්දි මේ තියෙන සිටුේෂන් එකත් එක්ක දැන් අපි කතා කරන්නේ මිනිස්සු එන්නේ නැහැ. ගන්න මිනිස්සුකට ගන්න නැහැ. දැන් පහුගිය කාලේ කොවිඩ් පැත්තට ආයම තරම් ගෙවල් එීම හැදුනේ නැහැ. හදින ප්‍රමාණය අඩු වුණා බඩු මුට්ටු නැති වුණා චයින වලින් බඩු වෙන්නේ නැහැ කියලා කිව්වා. මේ කාරණායක බලපාන්නේ මේ කාලෙ වෙද්දි 2019 මේ වෙච්ච ක්‍රයිසිස් එක බලපාන්නේ ඇත්තටම 2022 විතර වෙද්දි. ඇත්තට මේ වෙද්දි ගෙවල් තීනමද රෙන් කරන්නවත් අඩුම තරම්. ඇත්තටම කියනවා නම් අඩුයි. මගේ කම්පැනි එකේ ඉස්සර හරියට තිබුණා. අනිත් එක දැන් කට්ටිය ගෙවල් වලින් අයින් වෙන්නේ නැහැ. ඉස්සර වගේ ඉක්මනට වේකන් වෙන්නේ නැහැ. දැන් අල්ලගෙනත් ඉන්නවා. මොකද තව රෙන්ට් එකට ගයක් හොයාගන්න තියෙන අමාරු බව දන්න නිසා ටෙනන්ට්ස්ලා දැන් ගෙවල් වලින් වැකට් වෙනවා අඩුයි. ඒ කොහොම නැතත් දැන් උදාහරණයක් මට එක ගයක් ආව ඩැන්ඩිනොන් වල. මම ඒක මාකට් එකට දාලා මට දවස් පළවෙනි ඉන්ස්පෙක්ෂන් එකේදී මෙවිල හිටියා මිනිස්සු අඩුම ගානේ 10කට 12ක ප්‍රමාණයක්. අර ඉස්සර සේල්ස් වලට එනවා වගේ. ඉතින් විසිගානක් අපිට ඉන්ක්වයර් කරලා දීම 10 12ක් ආවා. ඒකෙන් මං හිතන ඇප්ලිකේෂන් 4ක් ඇවිල්ලා තිබුණා. ඉතින් ලෑන්ඩ්ලෝඩ් දවස් 3කින් එක රෙන්ට් අවුට් කළා. දැන් මේ ඇවිල්ලා තියෙනවා මට ඩප්ටර්න් එකක්. ඒකත් මං හිතන්නේ වැඩි කාලයක් මාකට් එකේ තියෙන්නේ. මොකද දාපු ගමම්ම ප්‍රොපර්ටිස් පටස් ගාලා රෙන්ට් අවුට් වෙනවා. මොකද මිනිස්සුන්ට
මට කෝල් කර දැන් මට මගේ Facebook විශේෂයෙන්ම මම මේ Facebook එකත් එක්ක ගොඩක් මේ මේ මගේ marketing advertising කරන ඉඳ මිනිස්සු මාව ගොඩක් Facebook එකෙන් දන්නවා මගේ Facebook එකේ දෙනවා විශාල ප්‍රමාණයක් messages අයියේ ගියක් තියෙනවාද මට අපිට ගියක් හොයා ගන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඒකයි ගෙවල් නැහැ. තියෙන ගෙවල් වලට මේ දවස්වල ඇත්තටම මේ prospective tenants ලා ගිහිල්ලා කියනවලු මම තව ඩොලර් 20ක් වැඩියෙන් offer කරනවා. මේ හයි රෙන්ට් එකක් තියෙනවා මේ ඇට් ද මොමන්ට් තියෙන ලොකු රෙන්ට් එකක් ඉස්සර 350කට ගිය වීකේට 350කට ගිය ගෙවල් චමිල දැන් ඕල්මෝස්ට් යනවා 450යි 470ට වගේ ඒකටත් ඇවිල්ලා ටෙනන්ට්ස්ලා කියනවලු මම තව වැඩිපුර 20ක් දෙන්න 30ක් දෙන්න මට ගෙදර සිකියු කරලා දෙන්න කියලා මොකද ඒ අඩු يعني ඉල්ලුම තිබුණට දී ගන්න දේවල් නැතුව සැපෙම නැති වෙද්දී මිනිස්සු ඒක තමයි වෙලා දැන් අර ඉස්සෙල්ලා ලරි පෙන්නල දීපු විදියට Investors la property ganne ne samaharu ganne hitiyaya gat ganne ne properties mokada ewa den mokada e ganne mewa karagama samaharu ikunanda patang aragena hebai hebai oke thawa ek patthak una mama danna vidiyata me katha mandanne koi tarandu me meida kiyala e kale investment properties aragena damma oya 1.8 rate ekata yaddi e kale minissu pudum vidiyata lari aragena damma investment property oh aniwaryen aniwaryen thing e udawiya thamai me viddi oya අවපතේට අවුලයි කියන්නේ ගෙවා ගන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙන එතන මෙහෙමයි ඒක ඒ පැත්ත කතා කරනකොට දැන් ඇත්තම ડોක්ටර් ලුයි මේ රිසර්ව් බැංකුවේ ගවන යා ස්ටේට්මන්ට් එකක් දීලා තිබුණා 2024 වෙනකන් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙන්නේ නැහැ කියලා. එතකොට ගොඩක් මිනිස්සු ඒ ස්ටේට්මන්ට් එක ගැන දැන් සාමාන්‍යයෙන් යා රිසර්ව් බැංකුවේ ගවන හැටි ડોක්ටර් ලුයි එයාගේ ස්ටේට්මන්ට් එක සීරියස් ස්ටේට්මන්ට් එකක් නේ අපි හැමෝම යා වගේ කියොත් පුජියලේ ඒ මන්ත පදනම් වෙලා ගොඩක් කට්ටිය 1.89 2.9 ඒ වගේ බොහොම ලෝ ඉන්ට්‍රස්ට් රේට් වලට ඉන්වෙස්ට්මන්ට් කරා. ඉතින් එහෙම ගත්තාම ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ නැහැ එක්පාර්ට 2023 දැන් මේ ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරන්න පටන් ගත්තේ 2022 මැද වගේ. කවුරුත් එක්ස්පෙක්ට් කරේ නැහැ මේ චරික් මන්ට වැඩි වෙයි කියලා. 5 to 6 වගේ නේද? ඉතින් මොකද කොවිඩ් කාලය ඇතුළත මෙහි ඔස්ට්‍රේලියාවේ 350 බිලියන් ඩොලර්ස් මනි print කරලා තියෙනවා. මනි supply එක වැඩි කරලා තියෙනවා මේ M1 එක 350 බිලියන් සෝරි. ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරේ නැහැ මෙච්චර ඉන්ෆ්ලේෂන් එක එකපාරට highest level එකට ගියයි කියලා ඉතිහාස සාමාන්‍යයෙන් 7.5 වගේ දැන් interest මේ ඉන්ෆ්ලේෂන් එක තියෙන්නේ. ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන එක මේ අවුරුද්දේ මේ චුනි විතර වෙනකොට යම් ප්‍රමාණයකට අඩුවීමක් වෙයි කියලා. ඉතින් ওই කාරණා ගොඩක් තියෙනවා. ওই කාරණා ගොඩක් නිසා මේ අනිත් එක දැන් යුක්‍රේන් රෂියා ප්‍රශ්න නිසා ග්ලෝබල් ලොජිස්ටික් ඉෂුස් තියෙනවා. ඒ කාරණා ගොඩක් නිසා ඉන්ෆ්ලේෂන් එක විශාල ඉදිරි වැඩිලා තියෙනවා. ඉතින් ඒ කාරණා නිසා දැන් මේ ගොඩක් අයට මේ කෝස්ට් ඔෆ් ලිවිං වැඩිවීමත් එක්ක ඒගොල්ලන්ට අෆෝඩ් කරන්න අමාරුයි. දැන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි ගත්තු අයට මේ රීපේමන්ට් එක වැඩිවීමත් මොකද තමන්ගේ ගෙදර මේ රීපේමන්ට් එකත් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වල රීපේමන්ට් එකත් වැඩි වෙලා තියෙනවා. දැන් මේ අවුරුදු තව මාස කීපයක් ඇතුළත මාස 3ක් හෝ 4ක් මට මතක විදිහට රිසර්ව් බැංක් එකේ ස්ටැක්ස් වලට අනුව 800,000 ෆික්ස් මෝගේජ් එක ෆික්ස් 2 years හරි 3 years හරි ඉවර වෙනවා. එතකොට ආයිමත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ප්‍රශ්නයක් වෙනවා ඒ අයට මොකද ඒගොල්ලන්ගේ රීපේමන්ට් එක විශාල විදිහට වැඩි වෙන්න පටන් ගන්නවා. සමහරක් වෙලාවට ඒගොල්ලෝ රීෆයිනෑන්ස් එකට යන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මොකද ඒ තරම් ආදායමක් නැල්ලු දැන් ඒ ගෙදර රීෆයිනෑන්ස් කරගන්නද? ඔව් ඒක ඇත්ත. මම ගොඩක් වෙලා බලලා තිනවා දැන් ගොඩක් අයට ඕනේ රීෆයිනෑන්ස් කරලා බිස්නස් එකට යොදවන්න. එහෙම නැත්නම් රීෆයිනෑන්ස් කරලා තව ගයක් ගන්න. ඉතින් රීෆයිනෑන්ස් කරන්න ගියාම ඒගොල්ලෝ කියනවා මේක ඇත්තටම ඉක්විටි දැන් වැඩි නෑ. ඉතින් ඒක ප්‍රශ්නයක්. දැන් මේ අතරදී මම මෙහෙම දෙයක් කියනවා. මේක තමයි ඇත්තටම අපේ ප්‍රොස්පෙක්ටිව් ටෙනන්ට්ස්ලා හරියටම ඉතාම සූක්ෂම විය යුතු කාලේ. දැන් මම කියන්නේ මොකද ඒගොල්ලන්ට තියෙන ලොකු තරඟයක්. මොකද ඒගොල්ලන්ට ප්‍රොපර්ටි එකක් ගන්න ඕන නම් ඒගොල්ලෝ මේ වෙලාවේ හැම වෙලේම හිතන්න ඕන කොහොමද තමන් ප්‍රොපර්ටි එකක් ඉක්මනට සෙකියු කරගන්නේ. තමන්ට හොඳ ප්‍රොපර්ටි එකක් සෙකියු කරගන්න දින හොඳම ක්‍රමයක් තමයි තමන්ගේ ඇප්ලිකේෂන් එක. තමන් අයදුම් කරනකොට ඒ ඇප්ලිකේෂන් එක ඉතාමත් හොඳ ඇප්ලිකේෂන් එකක් විදිහට ඉදිරිපත් කරන්න. මෙතනදී ඒගොල්ලෝ හොඳටම තේරුම් ගන්න හරියට නීත්‍යානුකූලව සියලු කටයුතු කරලා තියන්න. දැන් උදාහරණයක් තමයි මම හැම වෙලේම ටෙනන්ට් ගෙනටි කියන්නේ කැමතියි. ඩයරෙක්ට්ලි ලෑන්ඩ්ලෝඩ් කෙනෙක්ගෙන් ඕගොල්ලෝ ගෙයක් රෙන්ට් කරනකොට ගොඩක් අවාසි තියෙනවා. දැන් උදාහරණයක් ඕගොල්ලෝ වෙන තැනක ඇප්ලිකේෂන් එකක අදත් මට එක්කෙනෙක් කතා කරලා කියනවා අයියේ මේ මගේ ඇප්ලිකේෂන් එක ඇක්සෙප්ට් වෙන්නේ නැහැ. ඉතින් මමත් ඩයග්නෝස් කරලා බැලුවා මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට මෙයා මට කියනවා මේ
මම ඩිරෙක්ට් ලෑන්ඩ්ලෝඩ් කෙනෙක්ගෙන් තමයි මේ ගන්නේ රියල් එස්ටේට් ඇතුළු නෙමෙයි මම ඉන්නේ දැන් ඉන්න තැන. මම කෝක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගොඩාක් රියල් එස්ටේට් අහන දෙයක් තමයි කෝ ඔයාගේ රෙන්ටල් ලෙජර් එක. ප්‍රොෆෙෂනල් කම්පැනි එක රෙන්ටල් ලෙජර් එකක් නැතුව ලෑන්ඩ්ලෝඩ් කෙනෙක්ගෙන් ලියුමක් ආපු පළියට ගොඩාක් රියල් එස්ටේට් ඒජන්ට්ස්ලා ඒක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඕගොල්ලෝ අපි හිතමු ගත්තා කියලා ලෑන්ඩ්ලෝඩ් කෙනෙක්ගෙන් මම කියනවා ලෑන්ඩ්ලෝඩ්ට පොඩ්ඩක් කතා කරන්න. කතා කරලා කියන්නේ වම්ටිය වැඩිපුර හරි ගෙවන්න තව පොඩි ගාණක් මාසයකට කරුණාකරලා මගේ මේ අපි අතර තියෙන මේ ගනුදෙනුව රියල් එස්ටේට් එකක් හරහා කරමු කියලා. මොකද අර රෙන්ටල් ලෙජර් එක වටිනවා. එහෙම ගියාම එතකොට රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් දෙන රෙෆරන්ස් එක වටිනවා. අනිත් එක තමයි වෙලාවට ගෙවන්න. තමන් රියල් එස්ටේට් එකක් හරහා ඉන්නවනම් මොන ප්‍රශ්නේ කොහොමාවත් නීතිය තමුන්ගේ අතර ගන්න එපා. මම මේක නිරන්තරයෙන් Facebook එකේ මම මේක ගැන කියලා තිනවා. තමුන්ගේ අතර නීතිය ගන්න එපා. හැම වෙලේම වෙලාවට රෙන්ට් එක ගෙවන්න. වෙන ප්‍රශ්න තියෙනවා නේද? වෙනම අපිට තියෙනවා මාර්ග, නීතිමය මාර්ග අරගෙන කටයුතු කරන්න. ඉතින් ඒක තමයි මම කියන්නේ මේ වෙලාවේ. මොකද ඔයගොල්ලෝ හැමෝම අපි හැමෝටම තියෙන අනිත්‍යම ඔබට යන්න අවශ්‍ය නැත්තම් ඉන්න තැනේ. ඉන්න තැන ෆික්ස් ටර්ම් එකකට හොඳ ගානකට ලාභයට රෙන්ට් එක තියෙනවනම් ඒක තියාගන්න. හේතුකම අරු ගන්න යන්න එපා. මොකද මේ වෙලාව හරිම ක්‍රිටිකල් අවස්ථාවක්. දැන් අනිත් කාරණාව තමයි මේ වෙද්දී සාමාන්‍යයෙන් අපේ තුමු ලෑන්ඩ්ලෝඩ් ඇවිල්ලා කියනවා මම මූගේ ජිස්ට්‍රස් එකේ ඉන්නේ. මට හැබැයි තව ගණන් වැඩි කරලා දෙන්න ඕන. මේක ඉන්නේ රියල් ස්ටේට් එකට කියලා. එයා කියනවා අනිවාර්යෙන් මට මේක ගණන් වැඩි කරන්න ඕන. මං ගේවල ඉන්ට්‍රස්ට් එක වැඩි. හැබැයි ඒකේ ලීන්න මිනිස්සු එතන ගෙදර ඉන්න මිනිස්සු පලි නැහැ නේ කොයි වෙලාවකවත්. හැබැයි රජයෙන් යම්කිසි නියාමනයක් තියෙනව නේද මෙන්න මේ ගානට උඩින් මේ පර්සන්ටේජ් එකට වැඩිය යන්න බෑ කියලා. සාමාන්‍යයෙන් කොයි තරම් පර්සන්ටේජ් එකක්ද කොයි තරම් ගානද මොකද මිනිස්සු දැනගන්න කැමතිද? එතනට උඩින් ගියොත් මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් වෙන්න ඕන. මට පොඩි පොයින්ට් එකකට ඇඩ් කරන්න දෙන්න ඔය රෙන්ටල්ස් ගැන මේ ප්‍රයිසින් ගැන කතා කරපු නිසා. මොකද මේ ක්වීන්ස්ලන්ඩ් වල විශාල විදිහට රෙන්ටල් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය රෙන්ට් එකට 1.5 විතර වැඩිලා තියෙනවා මේ ක්වීන්ස්ලන්ඩ් වල. ක්වීන්ස්ලන්ඩ් ගවර්මෙන්ට් එක දැන් මේ අනවුන්ස් කරා මෑතකදී ඒගොල්ලෝ රෙන්ටල් කැප් එකක් මේ දානවයි කියලා. ඒ කියන්නේ රෙන්ට් වැඩි කරන්න පුළුවන් සීමාව. ඒක ඉතින් අනිත් ස්ටේට් ඒක වික්ටෝරියාව ඇතුළු අනිකුත් ප්‍රාන්තවලට තියෙනවා. නෑ නෑ මේක ස්ටේට් ලෝස් අනුව වෙනස් වෙනවා. එහෙම නැහැ. ඒක වික්ටෝරියාව තියෙනවා 10%ක් 105ක් 550ක දිපිච්ච ගන්නම් මෙන්න මේ 600 නැහැ චමිල. 575 රුණින් යන දෙක. එහෙමම දෙයක් නැහැ චමිල. මොකද මෙහෙමයි අපිට සාමාන්‍යයෙන් අප්‍රේසල් එකක් කරන්න වෙනවා. ගෙයක් රෙන්ට් අවුට් කරන්න සහ විකුණන්න කලින් කිලෝමීටර් දෙකක් ඇතුළත ඒ හා සමාන නිවාසවල් විකිණිච්ච සහ රෙන්ට් කිරි කරලා තියෙන ප්‍රමාණය අපි අඩුම ගානේ ගෙවල් තුනක්වත් පුළුවන් නම් අරගන්න ඕන. අරගෙන ඒක සලකා බලා ඒ ගෙදර තියෙන තව තව ඉන්ක්ලූෂන්ස් ඒවත් බලලා අපිට එතකොට අපි නිගමනය කරනවා ප්‍රයිස් එකක්. දැන් මෙහෙමයි අපි මම උදාහරණයක් ගන්නම්. අපි හිතමු ක්ලයිඩ් නෝතල මෙතන ගියක් තියෙනවා. ඔව්. මම ගෙදර කෙනා කියනවා මේක දැන් 400යි මට ඕන 600ක් කියලා. ඔව්. එහෙම යා 600ක් ඕනකොට අපි 600ක් දෙන්නේ නැහැ. අපි කියනවා අපිට එහෙම 600ක් කියලා කියන්න බෑ. අපි ප්‍රෙසර් ලැක් කරලා බලලා කියන්නම්. මොකද සාමාන්‍යව මෙතන ගිහිල්ලා තියෙන මේ එක. මනුෂයන් ඔබ ඔබ කියන කතාවේ පැහැදිලි. නමුත් මට එක පොයින්ට් එකක් තියෙනවා. මේ වෙලාවේ ගෙදරක කවුරු හරි රෙන්ට් එකට ඉන්නව නම් කෙනෙක්. එයාගේ කාල සීමාව ඉවරයි නම්. ඒ වගේ කෙනෙකුට අවිල්ල මේ වගේ බලපෑමක් රියල් ස්ටේට් එකකින් එන්න පුළුවන්. ඔව් එන්න පුළුවන්. මේ සිටුේෂන් එක අනිවාර්යෙන් එනවා. ෆික්ස් ටර්ම් එකක නෙමෙයි. රියල් ස්ටේට් එක බලන්න බිස්නස් එක තියාගන්න මේ වෙලාවේ. එතකොට අනිත් පැත්තෙන් අර මනුෂයා මේ මනුෂයාගේ රැකවරණේ. එතකොට මේ මනුෂයා මේ වගේ සිටුේෂන් එකේ කාටද කම්ප්ලේන් කරන්න ඕන? කාටද කියන්නේ? කම්ප්ලේන් කරන්න බෑ. නීත්‍යානුකූලව හරි ප්‍රමාණයකට වැඩි කරලා නෑ. ඒක තමයි. මම ගාන එතනින් එහාට ගිහිල්ලා නම් එතනින් එහාට ගිහිල්ලා නම් කන්සියුමර් ෆෙයර්ස් වලට කම්ප්ලේන් කරන්න පුළුවන්. වීකට් එකට කම්ප්ලේන් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට කෙලින්ම කියන්න පුළුවන් මෙහෙමයි. පළවෙනියටම අපි රෙන්ටල් නෝටිස් එකක් යවනවා. ඔව්. ගෙදර කුලී හිමිකරුවට. කුලී හිමිකරුවට අපි කියනවා අපි ඩොලර් 50ක්ද 20ක්ද සතියකට වැඩි කරනවා කියලා. එතකොට කුලී හිමිකරුවට පුළුවන් ඒකට ඩිසඅග්‍රී වෙන්න. එතකොට කරන්නේ ඊමේල් මාර්ගයෙන් තමයි අද සියල්ලම වෙන්නේ. 99%ම ඊමේල්යක් යවන්න පුළුවන් නැහැ මම පිළිගන්නේ නැහැ ඒක හරි කියලා. එතකොට එහෙම කිව්වයින් පස්සේ ඒකටින් එහාට අපි ආයි ඩිස්පියුට් කරනකොට අපි ආයි දවනවා මෙන්න බලන්න
මේ ප්‍රේසල් එකට අනුව within 2 km ඔයා ඉන්න ගේවා ගෙවල් 3කට වඩා ප්‍රමාණයක් මේ ගානට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපේ නිවාස හිමිකරුමේ ඉල්ලන එක සාධාරණයි කියලා අපි ආයි ඉල්ලීමක් කරනවා. එතනදී අපි ඉස්සල්ලාම් බලනවා කිසි දෙයක් හැම්බෙලේම කෝට් එකට නොගෙහින් අපි කියන්නේ වීකට් එක නොගිහිල්ලා ගොඩින් බේරගන්න. නමුත් මෙතන මේ ඩිස්ඇග්‍රීමන්ට් එක මේක ඩිස්පියුට් එක දිගටම වර්ධනය වුණොත් එතකොට අපිට වෙන මාර්ගයක් නැහැ අපි යන්න ඕන වීකට් එකට. ඒතර වීකට් එකට ගිහිල්ලා වීකට් එකේ වර්ඩික්ට් එකක් එනකන් අපිට හැකියාවක් නැහැ ඒ නිවාස හිමිකරුවට ඕන ගාන වැඩි කරන්න. එතකොට අපිට ඉන්න වෙනවා ඊට පස්සේ වී කැට් එකේ මෙම්බර් තමයි අර අපි ඉදිරිපත් කරන අප්‍රේසල් එකේ ගානත් ඔක්කොම බලලා එයා මොකක් හරි දෙන වර්ඩික්ට් එකට අනුව තමයි අපි ඊට පස්සේ කටයුතු කරන්නේ. දැන් මේ වගේ ප්‍රශ්න වලට මූණ දීපු උදවිය මේ වෙද්දී අපු අහගෙන ඇති. සමහර කට මේ වකවානුවේ මේ දේ උද්ගත වෙලා ඇති වෙන්න සූදානමින් ඇති. ඒක නිසා ඕනම කෙනෙකුට සීමාවක් තියෙනවා වටපිටාව බලන්න මේ වෙලාවේ කොහොමද මාකට් එකේ යන රේට් එක බලලා ඔයාට තියෙන ක්වෙක්ෂන් එක මොකක්ද ඒක රියල් සෙට් එකට අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න පැකිලෙන්න එපා. ඒකයි අපිට කියන්න තියෙන්නේ. ඔව්. ඇවරේජ් එකක් හැටියට මුළු ඕස්ට්‍රේලියාවෙම ඇත්තටම විශාල විදිහට රෙන්ටල්ස් වැඩි වෙලා වැඩි වෙලා තියෙනවා. මොකද අර ඒ කියන්නේ වේකන්සි එක අඩු වෙලා 4.5 විතර වගේ තිබ්බ වේකන්සි රේට් එක දැන් 1.2 1.3 වගේ තමයි තියෙන්නේ. ඒක 1 වලට තොර අඩුවෙන් යනවා කියලා කියනවා 2024 දී හිතා ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ අද ඉන්න ට්‍රේනර්ස් පරිස්සම් වෙන්න හැම වෙලේම හොඳ රෙන්ටල් හිස්ටරියක් හදාගන්න සහ ඉන්න ගෙදර හරියට පිළිවෙලට තියාගන්න හරියට පිළිවෙලට ඒක තමයි වැදගත්කම. වෙලාවට රෙන්ටල් මොකද රෙන්ටල් ලෙජර් එක තමයි දැන් අපි ඇත්තටම රෙෆරන්ස් එකකට මොනවට තොර ඉස්සෙල්ලම් බලන්නේ රෙන්ටල් ලෙජර් එක අතර මේ මනුස්සය වෙලාවට ගෙවලාද කියලා. එතනදී ඒක කියන්නේ අරක කැඩිලා තීචින්ද මේ ටෙනන්ට් මම නොගෙවෙයි හිටියා මෙච්චර ඒව අපිට පේන්නේ නැහැ. අපි බලන්නේ ගෙවලද නැද්ද. අනික් කාරණේ තමයි ගේ Tamanට ගයක් කේකින් මූව් වෙන්න අවශ්‍යතාවයක් නැත්තම් මූව් වෙන්න ඇත්තට මේ කාලේ හිතන්න එපා. මොකද මේ එහෙම මූව් වුණත් ගයක් සිකුව කරගෙන ඇග්‍රීමන්ට් සයින් කළා තමයි මූව් වෙන්නේ. හරියටමයි. ඒ තමයි මොකද මට කීප දෙනෙක් ඕක ඔන්නේ ප්‍රශ්නේ. ගෙදරට නෝටිස් දීලා ගෙවල් හොයන්න යනවා. ඊට පස්සේ එපා. එහෙම වාතාවරණ මේ වෙද්දි නෑ. තමන් ඉස්සෙල්ලා යන්න ගිහිල්ලා ගෙවල් හොයන්න. තමන්ට හරියන දේ හම්බ උනායින් පස්සේ අන්න දවස් 28ක නෝටිස් එකක් යවන්න ඉන්න තැනට මම මෙතනින් යන තව දවස් 28 ගින් අයින් වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ මේ ඉන්ඩස්ට්‍රි රෙන්ටල් ඔයා ගයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් රෙන්ට් එකට විශේෂයෙන්ම අවධානයෙන් කරන්න ඕන දේවල් තමයි. මොකද අර කිව්වා වගේ අර වෙන්ද වගේ පුරුද්දට ලියුම යවල මාස 3කට කලින් පස්සේ ගිහිල්ලා ගේ හොයලා ගන්න වගේ ලිතාගෙන හිටියොත් මහපාරේ තමයි ඉන්නේ. ඒ තත්වෙට පත් වෙන්න එපා. මේක කියන්නේ මේ අද දවසේ මේ වැඩසටහන කරන්නත් හේතුව ඇත්තටම ලුෂාන් මේ වාතාවරණය මොකද්ද කියලා අපි මිනිස්සු හරියට දන්නේ නැහැ. ඔව් ගොඩාක් අය අමාරු වෙටිලා තියෙනවා. නැහැ අනිත් එක දැන් බොහොම විශාල පිරිසක් ශිෂ්‍යෝ මෙහෙට එනවා. නංගිල මල්ලිලා. ගොඩාක් දවිය බලාගෙන ඇති. ඔස්ලෙව ගයක් ගන්න පුළුවන්ද? රෙන්ට් එකකට ගන්න පුළුවන්ද? කාවද සම්බන්ධ කරන්නේ? මේ ප්‍රශ්න ගොඩක මේ ළමයි ඉන්නේ. මේක ඇත්තටම ස්ටුඩන්ට්ස්ලට විශාල විදිහට බලපානවා. මොකද ස්ටුඩන්ට්ස්ලට ස්ථිර ඉන්කම් එකක් පෙන්නන්න බැහැ ආවට පස්සේ. ඊට පස්සේ අනිත් කාරණේ තමයි ඒගොල්ලන්ට රෙන්ටල් හිස්ටරි එකක් නැහැ. සාමාන්‍යයෙන් රියල් ස්ටේට් ඒජන්සියක් එහෙම රිස්ක් එකක් ගන්න නැහැ. මේ රෙකෝඩ් එකක් නැති කෙනෙකුට ගියක් රෙන්ටල් රෙන් කරන්න. මොකද ඊට පස්සේ රියල් ස්ටේට් ඒජන්සිය සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ රෙන්ටල් එක. මෙහෙම අපි හැම වෙලෙම වග කියීමක් තියෙනවා අපිට. අපිට වග කියන්න ඕන. අපි හැම වෙලෙම අපේ ගෙවල් හිමිකරුවට වග කියන්න ඕන. ඇයි අපි මේ පුද්ගලයා වෙතට දෙන්නේ? ඇයි අපි මේ පුද්ගලයා හඳුන්වා දුන්නේ හොඳ ඇප්ලිකේෂන් එකක් විදිහට? ඉතින් මම නම් ගොඩක් කළා අපේ ලංකාවේ නම් ගිල මල්ලිලා නම් මම ගොඩක් ඒගොල්ලන්ත් එක්ක පෞද්ගලිකව කතා බහ කරලා හොයලා බලලා මම හැම වෙලේම ඇරේන්ජ්මන්ට් එකක් ගන්නවා. මොකද මම දන්නවා අපි ගොඩාක් ලංකාවේ නංගිල මල්ලියලා ගෙන මට කවදාකවත් කිසි ප්‍රශ්නයක් වුන්නේ නැහැ. හරි අඩුයි එහෙම වෙලා තියෙනවා. ගෙවල් කොලියෙද මොකද ඒගොල්ලෝ හැම වෙලේම ගෙවල් හොඳට බලා ගන්නවා. හැම වෙලේම වෙලාවට ගෙවනවා. හරි ගොඩක් හොඳයි. ඉතින් මට ඒ විශ්වාසය තියෙනවා මගේ අපේ කමියුනිටි එක අපේ නංගිල මල්ලියලා ගැන. අන්න එක තමයි මට තියෙන ලොකුම හයිය මේ වෙලාවේදී මගේ නිවාසයේ මේ කරුවොත් එක්ක මේ ගනුදෙනු කරද්දී. ඉතින් තව මට පොඩි කාරණයක් ඇඩ් කරන්න ඕන. දැන් අපිට එන දැන් ගේ රෙන් කරන්න දෙන්නේ කවුරු හරි තව කෙනෙක් නේ අපේ ඒජන්සියට. එතකොට අපිට අපි රෙන්ටල් එකක් එළියට දැම්මහම ඇප්ලිකේෂන් ගොඩක් එනවා. එතකොට ඒ ඇප්ලිකේෂන් ටික අපි ෆිල්ටර් කරලා අපි ලෑන්ඩ්ලෝඩ්ට දුන්නහම එයාට තේරෙනොත් මෙයා ස්ටුඩන්ට් කෙනෙක් මෙයාගේ ඉන්කම් එක නැහැ කියලා. එයා පික් කරන්නේ ඇත්තටම වැඩි ඉන්කම් එකක් තියෙන පේස්ලිප් එක හොඳට තියෙන බැංක් ස්ටේට්මන්ට් එක හොඳට තියෙන කෙනෙක්. එතකොට අනිත් එක මම තව චූටි දේවල් ටික ඇඩ් කරනවා. මේ නංගිල මලියද තමන් ඉන්ස්පෙක්ෂන් යනකොට හැම පැත්තෙම රෙඩි වෙලා යන්න.
කොටින්ම තමන් ලස්සනට තමන්ව පව ප්‍රසන් කරන්න. මේ හැමදේම අපි මනිනවා. මම අන්න අන්න එතනට එනවා. මොකද දැන් සාමාන්‍යයෙන් මම ඔන්න ඔය කාරණාවට එන්න හිටියේ. වා ඊට කලින් ඒකට ආවා. මම හරි වැදගත් ඒක. කවුරු හරි ඉන්ස්පෙක්ෂන් එකකට හරි තමන් ඇප්ලිකේෂන් එකක් දානවා නම් හරි එන්න ඕන ක්‍රමවේදයක් තියෙනවනේ. ඔව්. මොනවද බලන්නේ? අර රහසිගත දේවල් දිනන හංගගත්තු ඒජන්ට් රියල් ස්ටේට් ඒජන්ට් මම කියන්නේ මම පොදුවේ කියන්නේ මේ මේවා අපි කියන පොදුවේ බලන දේවල් තියෙනවා හැම වෙලෙම තමන්ව ලස්සනට ප්‍රසන්ට් කරන්න ඒක ගොඩක් හොඳ දෙයක් මොකද උදාහරණයක් කවුරු හරි ආවොත් එහෙම ඩ්‍රින්ක් එකක් දාලා මම හිතන්නේ ඒක ඇත්තට හොඳයි කියලා නේ එහෙම හොඳ නැහැ මොකද මම එහෙම දැකලා තියෙනවා සමහර අය එහෙම එනවා එහෙම ගිහාම සමහර අය අපි සල්ලි දීලානේ ගෙදර ඉන්නේ අපි කොහොමද ගියත් පස්සේ අනිත් එක සමහරුන්ගේ වෙ තියෙන එක එක අනිත් එක කවදාක්වත් තව ඒජන්ට්ලට බනින්න අර ඒජන්ට් මෙහෙමය එහෙම මුකුත් එපා මොකද ඒව ඇත්තටම අර ඒක ඇසස් කරන ඒජන්ට් බය වෙනවා මෙයා අරයට එහෙම බනිනවා නම් මටත් බනිනවා නේද ඊට පස්සේ හැම වෙලෙම පොඩ්ඩක් හොයන්න මෙහෙමයි ඒජන්ට් කෙනෙක් කියන්නේ දක්ෂව මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් ඒගොල්ලෝ බලනවා කොටාක් දේවල් කොටිම තමගේ Facebook එකේ තම මොනවද post කරන්න කියන එක පරිස්සම් වෙන්න ඕනේ. බල්ලා තමයි කියක් තියෙන්නේ. මොකද සමහරුන්ගේ ගෙවල් වල හැම අපිලිවෙල්ට ගෙවල් තියාගෙන selfie ගහලා post දැම්මහම මතක තියාගන්න real estate agents ලා ඒගොල්ලෝ ඒවා හැම ඒවා බලන. එතකොට අපි හිතාගන්න මම කියන්නේ මේක මං කියන්නේ මෙහෙමයි. මම මේ පොදුවේ කියන්නේ. හොඳේ. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ හැම වෙලෙම තමන් හොඳ තමන් ඇත්තට හොඳ පුරුදු තියාගන්න. ඒ වගේම ඒක නිරන්තරයෙන් පෙන්වන්න. අනිත් එක ගියාම down to earth වීම, හොඳින් කතා කිරීම, ඒජන්ට් තමන් හම්බෙන්න ඒජන්ට් එක present වීම හොඳ මම ඒක කියනවා හැම වෙලෙම nice presence එකක් දෙන එක ගොඩාක් හොඳයි. මේ ගයක් ගන්න නෙමෙයි තමන් ජොබ් ඉන්ටර්විව් එකට ගියත් කාවරි හම්බ වෙන්න ගියත් නයිස් ප්‍රසන්ස් එකක් දෙන එක තමයි ඉතාමත් හොඳ. ඉතින් ලුෂාන් කියපු විදිහට මම හිතන්නේ මේ වැදගත් කාරණා බොහොමයක් ඔබට අද දවසේ දැනගන්න අහන්න ලැබෙන්නේ නැති. මම හිතන්නේ මේ මේ දේවල් ලුෂාන් අපි මීට කලින් කතා කරලා නැහැ. අපි ඉන්ස්පෙක්ෂන් එකකට ගිහිල්ලා මුල් ප්‍රොසෙස් එක මේ ගයක් ගන්න ගියාම රෙන්ට් එකට ඒ ක්‍රමවේදය කොහොමද වෙන්නේ මොනවද බලන්නේ කියන කවුරුත් ඇවිල්ලා ඒජන්ට් කෙනෙක් කියන්නේ නැහැ. ඒගොල්ලෝ හංගන්දියන් ඉන්න බෑ ඔයගොල්ලෝ අද කිව්වා thank you very much. ඒක බලන්න ඉන්න අපේ නංගිල මල්ලිලා ඉතින් පරිස්සම් වෙන්න ඕනේනේ. මේ වගේ අමාරු වෙලාවක ඒගොල්ලෝ පොඩ්ඩක් පොඩි ප්‍රයිඩ් එකක් ඒගොල්ලෝ ගැන අරගෙන ලස්සනට ඒගොල්ලන්ව ප්‍රසන්ට් කරනවා නම් නිරන්තරයෙන් බලා ගන්න ඕන ඒගොල්ලන්ගේ weak points තියෙන පොන තැන් ඒගොල්ලන්ට ලේසි වේගයක් ගන්න. මට ඕන කොහොම හරි මේ අපේ ලංකාවේ නංගිල මල්ලිලා නිකන් ගෙවල් නැතුව දුක් විඳින්න නැතුව ළමයි ආවි මොකද මහන්සි වෙලා ඉගෙන ගන්න ඇවිල්ලා වැඩ කරන ගමන් ඉන්න ළමයි ඉතින් ඒගොල්ලොන්ට කරදරයක් නැතුව දෙයක් කරනවනේ ඉතින් අපිටත් කරන්න පුළුවන් දෙයක් නේ ඉතින් අද දවසේ වැඩසටහනින් සබු ගන්න වෙලාව ඇවිල්ලා තිනවා අවසාන වශයෙන් ලුෂාන් ලැරි මොනවද කියන්න තියෙනවද ඔය ඉතින් අර ලුෂාන් මතක් කරපු විදිහට ඉතින් ගයක් රෙන්ටල් මාකට් එකේ තියෙන සිටුේෂන් එකත් එක්ක මේ ප්‍රොඩක්ට් ගොඩක් ඇප්ලයි කරන්න සිද්ධ වෙනවා දැන් මම දන්න මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා කීප දෙනෙක් ආවා ස්ටුඩන්ට්ස් හැටියට පහුගිය කාලේ ඒගොල්ලන්ට ඇත්තටම තාම ගෙවල් හොයනවා මේ ඕල්මෝස්ට් ඩේලි වගේ මට කතා කරනවා මොකද කරන්න කියලා මොකද අපිටත් රෙන්ටල්ස් එන්නේ හරි අඩුවෙන් මේ මේ වෙලාවේ ආවත් වැඩිකල් තියෙන්නේ නැහැ මේ ආවත් වැඩිකල් තියෙන්නේ නැහැ මේ රෙන්ටල්ස් එනවා ඇත්තටම නැත්තේ නැහැ නමුත් ආපු ගමන් අනිපතර අනිපතර less than 24 hours විතර වගේ කාලයක් පොඩි කාලයක් ඇතුළත මේ රෙන්ට් වෙනවා ප්‍රොපර්ටි එක ඉතින් keep trying කියලා තමයි ඉතින් මට කියන්න තියෙන්නේ මොකද මේ ඇප්ලිකේෂන් එක රෙන්ටල් එකකට සාමාන්‍යයෙන් 150 200ක් විතර වගේ එනවා ඉතින් අපි ඒකෙන් ෆිල්ටර් කරලා හොඳම ඒ කියන්නේ ඉන්කම් එක අපිට සිකුව කෙනාට තමයි අපි ප්‍රොපර්ටි එක රෙන්ට් කරන්නේ. ඉතින් මම ඇත්තටම එකඟ වෙනවා මේ කියපු සියලු දේත් එක්ක ලැබිත් එක ඉතින් මට ඒකම තමයි කියන්න තියෙන්නේ නමුත් ඊට වඩා මම ඇත්තටම චමිල හරිම සතුටුයි මම ඇත්තටම මේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔයාට මේ ඔයාගේ මේ ඔස්ලංකා මේ වැඩසටහන තුලින් මෙහෙම දෙයක් කරලා අපිව ගෙන්නලා අපි කතා කරලා මොකද ඔයාට ඒක මනසට පහළ වෙච්ච එක මොකද මේ මල්ලිල ගොඩාරයන් නංගිල මට කතා කරනවා මට මැසේජ් කරනවා දැන් අපේ Facebook එක කරනවට වඩා දැන් ඔයාගේ මේ මිලියන ගාණක් ඉන්න කට්ටියට අපිට එකපාරට මේ පණිවිඩය දෙන්න හදලා දෙන එක ගැන චමිල ඇත්තටම ඔයා හිතලා ගත්ත ලොකු හොඳ තීරණයක් ඒකට මම ඔයාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන ඇත්තටම අපි හිතන්න ඕන චමිල කරේ ලොකු සමාජ සේවයක් අපි මෙතන ගෙනලා මේ කරුණ කියන්නේ ගැන. ඉතින් ඒක තමයි මට අවසානටත් කියන්න තියෙන්නේ. ඔය ඉතින් හැමදාමත් සමාජයේ සේවය කරන දේවල් තමයි මේ
කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි. ගොඩක් කලකට මම දැකලා තියෙනවා මේ මයිග්‍රේෂන් දේවල් දානවා. ඊට පස්සේ ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් අලුත් අප්ඩේට්ස් ඔක්කොම. හැබැයි වගේම මේ නංගිල මල්ලියට ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලන්ට ඕන වෙලාවක මට කෝල් එකක් දෙන්න. මගේ නම්බරය 0449896210. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මගේ Facebook දෙකක් යනවා. ඒ දෙකෙන් ඕන එකකට එකක් මගේ ඇසිස්ටන්ට් පාවිච්චි කරන්නේ. නමුත් ලුෂාන් ඩොන්ස් හරි ලුෂාන් ලෂර් ඩොන්ස් හරි ඒ Instagram හරි මොහොකින් හරි ඔයගොල්ලෝ මට මැසේජ් එකක් දාන්න අවශ්‍යම නම් බොහෝ දුරට මට මම දැක්කොත් මම ඔයගොල්ලන්ට රිප්ලයි කරන්න මම ඔයගොල්ලන්ට පුළුවන් ඇඩ්වයිස් එකක් දෙන්න නංගි මල්ලි. ඉතින් මම හිතන්නේ ඒවා වටින දේවල් මොකද තමන් ගයක් ගන්න බලාගෙන ඉන්නවා නම් මෑත කාලේ ගොඩක් ස්ටුඩන්ට්ලා මේ විද්‍යාවිල්ලා ඇති නංගිල මල්ලිලා තැන්ක් යූ ලුෂාන් ඔබේ දුරකථන අංකය කිව්වට සහ ඒ අපේ ළමයින්ට ජීවිතේ අපි උදව් කරනවා අපි හිතන්නේ ඉදනේ අනිවාර්යයෙන් ජීවත් වෙන්න කෙටි කාලය ඒකේ හොඳ දෙයක් කරගෙන මැරෙන තරමට තමයි ප්‍රතිඵලය වැඩි. ඒක කාටත් මටයි ඔයාටයි තව අයටයි කාටත් පොදු ලක්ෂණයක් ඔක අපි හැමෝම බොරු නොකිය හොඳ දෙයක් කරගෙන හරියට ජීවත් වුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ කාටත් උගනම තියෙන. එමුනම් thank you කියන අවස්ථාවට අපත් සමග ඉන්න දුනාට dance premium ආයතනය යෝජනා කරමින් රුෂාන් dance ඒ වගේම ලැරි thank you very much. එහෙනම් අපි අයිමත් දවසක current affairs වල සරණක් තුලින් මේ විදිහට හම්බ වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා හැමෝටම සුබදායී සතියක්.